එනවා ගහනවා යනවා. පුදුම මිනිමරුම මෙහෙම වෙන්න බෑ. කොහොමද මෙහෙම වෙන්නේ? අපිට එදා අපි පරදිනකොට කුඩු කිලෝව කුඩු පොඩ 100 ගුණයකින් වැඩි වෙලා මේ වගේ මිනුවන්කට තමයි වැඩිම පාතාලි ක්‍රියාත්මක වුණේ. 6 දෙනෙක් වැරුණා. ඉතින් එව්වා ගැන කතා කරේ නෑ ඒ කාලේ. පොඩක් අහගන්න. ව්‍යාපාරිකයෝ ලොකු බිහිතියකින් හිටියා. කප්පම් ව්‍යාපාර නිසා. අදටත් ඒ කප්පම් ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. රවිරාජ්, ජෝසප් පරරාජ් සිං, මහේශ්වරන් කීප් නොයා උපාලි තෙන්නකෝන්. මරපු අය අල්ලන්න ඕන. ඒ අය ඒ විඳපු දුක වෙනුවෙන් අපි කතා කරලා තියෙනවා. මේ මිනිමැරුම මේ ක්‍රියාදාමය මර්ධනය කරන්නට විධිමත් වැටසටහනක් රජයේ ක්‍රියාත්මක කරන්නට ඕනේ. මේ ජනතා විතුපරමු න්‍යාය තමයි මගේ ගෙවල් ගිනි තියන්න හිටන් ආවේ. මම වගකීමෙන් කියනවා නේ විපක්ෂ නායකතුම, මම වීඩියෝ කැප් දාලා මම පෙන්නනවා. මම ඇත්ත මේ මිනිස්සු අරපේකත් වැරදි. මම නම් කියන්නේ මරන්න ඕනේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. වල අපි ඔක්කොම එකව වෙන්න ඕනේ. එකව අපි මේ වෙන පෙදී තියමු. පොයින්ට බඩා. මේ පාර්ලිමේන්තුවේ පරණ හැන්සාට් ටික අරගෙන බැලුවා නම් පොලිසියෙන් මැරුම් කෑවොත් මේ පාර්ලිමේන්තුවේ කී දෙනෙක් කතා කරාද ඒ අය වෙනුවෙන්? කතා කරේ අපරාධකරුවන් වෙනුවෙන් මිසක් මේ පාර්ලිමේන්තුවේ 225ම මාස 6ක් ඉඩ දුන්නොත් පාතාලි මේ රටෙන් තුරන් කරන්න පුළුවන්. මේ වගේ එක සිද්ධියක් ඇති වුණු ගමන් මේ පාර්ලිමේන්තුවෙත් එලියට් කියනෝ නීතිය කියන්නේ ඕක නෙමෙයි. නීතිය ක්‍රියාත්මක කරන ආකාරය ඔක්කොම මේ අය වෙනුවෙන් පෙනී හිටින්න ඕන තරම් කට්ටි ඉන්නවා. අපි සාමූහිකව කටයුතු කරමු.